මේ වෙනකොට ඔබ තමුන් වහන්සේලා දන්නවා මේ රටේ ආර්ථික ඝාතනය කරපු පිරිසක් පිරිවරාගෙන ආණ්ඩුවක් තමයි අපි දකින්න තියෙන්නේ. ඒක මේ රට තොරතුරු දැනගැනීමේ අයිතිය මාධ්‍ය තියෙන පූර්ණ නිදහස ඒකත් කෙටුම්පතකින් සම්මත කරන්න උත්සාහයක් දරන ආකාරයක් අපි දකිනවා. මේ තුලින් අපි කියනවා මේ සියලුම මාධ්‍යයන් රජයේ බලල්ලක් බවට පත් කරගන්නට වෑයම් දරනවා කියන එක කියන්න කැමතියි. ඒකම මේ අදහස් වලින් මේ කෙටුම්පත් වලින් සකස් කරන්නේ සෑම දෙයක්ම වසං කරමින් මේ දූෂිතයන්ව නගා සිටවන්න ක්‍රමවේදයක් මිසක රටේ දෙකෝටි 20 ලක්ෂයක් ආරක්ෂා කරන වැඩපිළිවෙළක් නොවන බව සාසුද්දීන් පැහැදිලි. ඒකම දැන් අපි QR වලින් පෙට්‍රල් ගහනවා. දැන් මාධ්‍ය එතන එක තැනකට කොටු කරන්න හදනවා. ඒකම හෙටනෙද්ද ඔබ තමුන් වහන්සේලාට කියාවේ QR එක අරන් එන්න ඔබට හම්බෙන්නේ හාල් කිලෝ මෙච්චරයි. QR එක අරන් එන්න ඔබට හම්බෙන්නේ මෙච්චරයි එළවලු. මේ ක්‍රමවේදයත් උල්ට තමයි මේ රට ගේන්න හදන්නේ. අපි කියනවා රජයට මේ කෙටුම්පත් වලට වඩා මේ රටේ විය යුතු දේවල් බොහෝමයක් තියෙනවා. වංචාව දූෂණය මැඩලන්නත් ඒකම රටේ ජනතාවගේ ආර්ථිකය නගා සිටවන්න ව්‍යවසායකයන් ඇතුළු සුළු කර්මාන්ත කරුවන් නගා සිටවන්නත් වැඩපිළිවෙල් දියත් කරනවා මිසක අප දකින්නේ මේ රජය ඒගොල්ලන්ගේ ආරක්ෂාව සුරක්ෂිතභාවය මේ ආර්ථික ඝාතනය කරපු අය සුරක්ෂිත කරගන්න වෑයම් දරන පාරක් විතරයි අපිට දකින්න තියෙන්නේ. ඒ පාර මාවත අපිට හොඳටම පැහැදිලි රජේ යන ගමන. මේ තුලින් අපේ ආර්ථිකය එහෙම නැත්නම් ජනතාවගේ තියෙන දරිද්‍රතාවය තුරන් කරන්නට අවස්ථාවක් නොලබෙනවා කියන එක කියන්න කැමතියි. ඒකම දැන් එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවට නඩුපවරන්න ගෙනිලා තියෙනවා සිංගප්පූරුවට. එතකොට ඒක සැලසුම් කරන්නෙත් කවුද? මේ කැබිනට් එකේම ඉන්න අය. නමුත් මීට කලින් ඒ කැබිනට් එකේ හිටපු අයම ඉන්න අවස්ථාවේදී තමයි මේ එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව ගිනිබත් වීමට කාරණාව සිද්ධ වුණේ. ඔබ තමුන් වහන්සේලා මතක් කරන්න කැමති මීට කලින් කොට මම මාධ්‍ය තුලින් කිව්වා මේකේ දුමාරයක් හටගන්නකොට අපේ මුහුදු සීමාවේ අපේ රජයට කිසිම අවශ්‍යතාවයක් තිබ්බේ නැහැ මේක ඇදගෙන ගිහිල්ලා දියමට ගිහිල්ලා දාන්න. එහෙමනම් මේක තුල විදේශ කුමන්ත්‍රණයක් තිබ්බා. එතකොට චීනය මේ අපේ මුහුදු සීමාව මාළු අල්ලන්න කොන්ත්‍රාත් අරගෙන තිනවා වසර ගානකට. එතකොට චීනය මේ ලෝකේ බලවතුන් අතර ලොකු ආර්ථික සටනක් වෙන වෙලාවේ අපේ රජයෙන් පොඩි සපෝට් එකක් දෙනවා මේක ගිනි ගන්න. එතකොට මේ ගිනි ගැනීම තුල ඒගොල්ලන්ගේ සාක්කුවට මුදලක් ලැබෙන එක වෙනම පැත්තක්. නමුත් සමස්ත රටේ ඉන්න මුහුදු භාගයේ ඉන්න ජනතාවගේ ආර්ථිකයට සුවන් රැකියාවක් හැටි කරන ධීවරයන්ට ලොකු බලපෑමක් සිද්ධ වුණා. ඉතින් ඒ නිසා අපි කියන්නේ ජනතාවට මේ මාධ්‍යකරණය තුළට අත තියන්න එපා. මාධ්‍ය කියලා කියන්නේ ජනතාවගේ අයිතිය, සියලු දේ දැනගැනීමේ අයිතිය. එහෙනම් මාධ්‍ය කරුවන්ටවත් අපි දැක්කා පෞගිය කාලවකවානුවල මාධ්‍ය කරුවන් ඝාතනය කරුවා. එතකොට ලසන්ත වික්‍රමතුංග ඒ වගේ විශාල පිරිසක් අපි එකී නොකී කිව් අය සමග ගත්තාම ඒ නිසා රජයත් තුළ ඉර්පද්දිතු ජනතාවට යහපතක්ම කරනවා නම් ඔබ මේ රජයේ පැහැදිලි ගමනකට යනවා නම් මේ වගේ කෙටුම්පත් ගේන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක තමයි අපි කියන්නේ. ඒ නිසා මේ කෙටුම්පත් අකුලගෙන ජනතාවට තියෙන අයිතිය, මේ විකාශනයේ අයිතිය, දැනගැනීමේ අයිතිය, තොරතුරු කීමේ අයිතිය, ඒ පමණක් නෙමේ ඕනම වෙලාවක වීඩියෝ එකක් අරන් අසාධාරණයක් සිද්ධ වෙන අවස්ථාවක ඒක යොමු කිරීමේ අයිතියට අත තියන්න එපා කියන එක අපි සාහසුද්ධියෙන් රජයට බල කර සිටිනවා. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.